සයිබර් අවකාශය මීට පෙර පැවති විදමානයන් හතරට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. එනම් ගොඩබිම, නාවික, ගුවන් හා අභ්‍යවකාශ යුද ක්‍රමවේදයන් වලට කයිනටික් එනර්ජි, එහෙම නැත්නම් චාලක ශක්තිය මුල් කොටගත් හාඩ් පවර්, දැඩි බලයක් මගින් භෞතික වස්තුන් විනාශ කිරීමේ මූලික ලක්ෂණයක් සමන්විත වුවත්, සයිබර් අවකාශයේ එවන් වූ භෞතික විනාශයකින් තොරව සොට් පව හෙවත් මෘදු බලයක් තමග පාවිච්චි කරන්න තමයි මේ කාලවකවානයකොට දැන්ට විදමුදාවල් හයවන මාන්‍ය ලෙස කටයුතු කරමින් සිටින්නේ. හයවන මාන්‍ය වශයෙන් අත් වශයෙන්ම සලකුණු ලබන්නේ මනස. මනස වෙන සංග්‍රාමයන් තමයි බැටල් ඔෆ් මයින්ඩ් සඳහා අතිවිශාල වුවත් තීරණාකමුත් බලපෑම් ඇතිකරන ලබන්නේ. සයිබර් අවකාශයේ සිදුකරන ලබන ක්‍රියාකාරකම් මේ විශේෂතම ලක්ෂණය වෙන්නේ. සයිබර් ක්‍රියාකාරකම් ලෝකයේ යුද්ධමය වශයෙන් බලවත් වූ රටවලට පමණක් සීමාව නොවන අතර සයිබර් අවකාශයේ ප්‍රබලයකු වීමට හෝ එවන් සයිබර් ක්‍රියාකාරකම් වල බලපෑම ලක්වීමට ඕනෑම රටකට ඇති හැකියාවයි. එහෙම ගත්ත විට ශ්‍රී ලංකාව වැනි රටකට වුවද ලෝකයේ අන් රටවලට නොදෙවිනි සයිබර් හැකියාවක් ගොඩනගාත හැකි අවස්ථාවන් ඇතිකර ගැනීමට පුළුවන්කමක් එමත් අහි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් සහ එයට මුහුණ දීමටම සිදුවෙනවා. තාක්ෂණයේ දියුණු මහා ගෝලනීයකරණය ගත් කල තොරතුරු හා දක්ත ප්‍රචාරණය සඳහා වන සීමාවන් ශීඝ්‍රයෙන් ඉවත්වන වර්තමානයේ සයිබර් ආරක්ෂා පිළිබඳව ශ්‍රී ලංකා යුදමුදාව සතු හැකියාවන් වඩ වඩාත් ශක්තිමත් විය යුතු බව මා යුදමුදාවති වශයෙන් තරයේ විශ්වාස කරනවා.